Hi guys, welcome back to my YouTube channel. Eating all of my YouTube channel. Good Saturday, Piligana. Other video came on other Pikatakaranikel. I think video get thumbnail like a deckahamo ala dana. Eating good up kaya mankarapu. Psychology and counselling diploma එක සම්බන්ධව ගොඩක් වගේ personal message දාලා අහලා තිබ්බා ඒ වගේම තමයි මම කරපු video එක යටින් ගොඩාක් comments දාලා තිබ්බා දැනට මාස මට මතක විදිහට නම් 3කට විතර කලින් තමයි මම මේ video එක කරේ නමුත් ඊට පස්සේ දැන් මේ ළඟදි මේ video එක viral වෙලා ගොඩාක් message මට දාලා කට්ටිය මගේ මේ diploma එක සම්බන්ධව ගොඩාක් විස්තර අහලා තිබ්බා විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ මම කරපු diploma එක IMBS කියන green university එකෙන් තමයි කළේ මම ඒක promotion එකක්වත් මට ඒකෙන් සල්ලි දීලවත් එහෙම දෙයක් නෙමෙයි ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මම සමහරලාට IMBS එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති එහෙම කියලා මගෙන් ඊට වඩා ගොඩාක් විස්තර අහලා තිබ්බා ඉතින් මම දන්නේ මගේ experience එක විතරයි මම ඒකෙන් diploma එකක් කරපු නිසා ඊට වඩා මම IMBS එක ගැන මුකුත්ම දන්නේ නැහැ ඉතින් ඔයාලට ඒකෙන් diploma එකක් කරන්න අවශ්‍ය නම් ඉතින් ඒගොල්ලෝගේ page එකට ගිහිල්ලා තමයි ඒක අහන්න වෙන්නේ ඊට වඩා දෙයක් මම දන්නේ නැහැ මගේ එක්ස්පීරියන්ස් එක මිසක්. ඉතින් මම ඒක වැඩිපුරම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම පළවෙනියටම කරපු ඩිප්ලෝමා එකේ එක. ඒ වගේම තමයි ඔයාලගේ කොහොමද තියෙන ප්‍රොසෙස් එක. ඉතින් මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඊට වඩා දේවල් මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ලංකාවේ මේවට අමතරව ඒ කියන්නේ දැන් මම කරපු psychology and counselling diploma එක කරේ IMBS එකේ නේ ඉතින් ඊට වඩා හොඳ diplomas තියෙනවා මම කියන්නේ ඒක තමයි තියෙන හොඳම diploma එක කියලා ලංකාවේ තියෙන නැහැ ඊට වඩා හොඳ diploma ගොඩක් තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඒවා ඊට වඩා පිළිගන්නවා ඉතින් මම දන්න විදිහට මම හොයලා බැලුවා ඔයාලට මේ video එක කරන්න කලින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය ඊට පස්සේ ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය කියන්නේ භික්ෂු විශ්වවිද්‍යාලය අන්නේ එකේ ඒගොල්ලෝ හොඳට වාර්ෂිකව කරනවා මෙන්න මේ ඩිප්ලෝමා එකට ළමයි බඳව ගන්නවා ඉතින් ඒගොල්ලෝ විශාල මුදලක් ගන්නවා වුණත් ඒ ඩිප්ලෝමාස් ගොඩක් වැලීඩ් කියලා මම අහලා තියෙනවා ඒ වගේම තමයි මගේ ආලුවොත් ඒව කරලා තියෙනවා ඉතින් මට එච්චර ලොකු ඩිප්ලෝමා එකක් කරන්න ලොකු මුදලක් නැති නිසා තමයි මම මේකේ ඩිප්ලෝමා එකක් කරේ ඉතින් ඒගොල්ලෝ ස්කෝලර්ෂිප් එකකුත් දුන්න නිසා. ඉතින් ඊට පස්සේ මගෙන් අහලා තිබ්බ ගොඩක් අය අහපු ප්‍රශ්න ටික මම ලියාගත්තා. ඉතින් ඒක මටත් පහසු නිසා මම ලියාගත්තා. ඉතින් මුලදීම කියන්න ඕනේ මගේ channel එක ඔයාලා මගේ channel එකට ඔයාලා තාමත් අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe button එක ඔබන්න. ඒ වගේම තමයි මේ video එක තව කෙනෙක්ට දැනගන්න share කරන්න, like කරන්න. ඒ වගේම තමයි මොන හරි අහන්න තියෙනවා නම් comment කරන්න. ඉතින් මොකුත් අහන්න නැතත් මොන හරි video එකේ ගුණාගුණ හරි කියලා comment එකක් දාන්න. ඉතින් මට හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. ඉතින් ඔයාලා අහපු ප්‍රශ්න වලට Q&A session එකක් කරන්න මට හිතුණා. ඉතින් මුලින්ම අහලා තිබ්බ ප්‍රශ්නයක් ඉතින් මම මේ විදිහට පොඩි note down කරගත්තා. ඔයාලා අහපු ප්‍රශ්න වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්න. ඉතින් ගොඩක් අහලා තිබ්බ මේ diploma එකක් කරාට පස්සේ degree එකක් කරන්න ඕනේද කියලා. සාමාන්‍යයෙන් ඉතින් diploma එකක් කරාට පස්සේ ඊට ඉහළ levels වලට යනවා නම් ගොඩක් හොඳයි. මොකද රස්සාවක් එමු ආගන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් psychology and counselling ඩිප්ලෝමා එකක් කරාට පස්සේ ජොබ් එහෙම හොයාගන්න පුළුවන්. මොකද ලංකාවේ දැන් මේ විෂය ගොඩක් අය අතරට යන විෂයක්. මොකද දැන් සාමාන්‍යයෙන් පරණ විෂය ධාරාවන් වගේ නෙමෙයි අලුත් දේවල් වලට නූතන පරපුර යොමු වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි මිනිසුන්ට يعني මානසිකව පීඩාවෙන් ඉන්නේ නැති මිනිස්සු නැති තරම්. ඒ කියන්නේ තරම්ම ඉන්නවා මිනිස්සු ගොඩක්. ඉතින් ඒ නිසාම මම හිතනවා මේකේ ලෙවල්ස් වලට යන එක හොඳයි කියලා. මම නම් ඉතින් තාම ඩිප්ලෝමා ලෙවල් එකේ ඉන්නේ. මොකද මට ඩිග්‍රී එකක් තියෙන ඉඳන්. ඉතින් ඉස්සරහට ඩිග්‍රී එකක් ඉස්සරහ දක්වා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සේ අහලා තිබ්බා ඒ රිසල්ට් එකක් ඕනෙමදි කියලා. සාමාන්‍යයෙන් මෙහෙමයි. ගොඩක් අය දැන් ඒකෙදි නිකන් අර මූලික සුදුසුකම් වශයෙන් දාලා තියෙන්නේ ඒ ලෙවල් රිසල්ට් එකක් ඕනේ කියලා. ඒ උනාට ඉතින් එයාලා දන්නේ නැහැ අපි කොහොමද මේකේ මේ ඇත්තරම ඒ ලෙවල් තියෙනවද කියලා. නමුත් අර IMBS එකට අනුව නම් මම දැන් කරපු එක්ස්පීරියන්ස් එකට අනුව නම් ඒක දන්න එක්ස්පීරියන්ස් එකට අනුව නම් ඉතින් මේකේ ලොකුවට බලන්නේ නැහැ. ඉතින් බොරු දැම්මත් කරන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම දන්නේ නැහැ අර රාජ්‍ය විශ්වවිද්‍යාලවල කොහොමද ප්‍රොසෙස් එක කියලා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මොන හරි රිසර්ච් ෂීට් එකක්වත් ගන්නවාද කියලා නම් මම ඒක ගැන හරියට දන්නේ නැහැ. හැබැයි IMBS එක ගැන අහලා තිබ්බ හින්දා එහෙමනම් ඕනේ නැහැ. මොකද මම IMBS එක ගැන කරපු නිසා තමයි ගොඩක් අය මේ IMBS එක ගැන කුතුහලෙන් වගේ අහලා තිබ්බේ.
ඉතින් ලංකාවේකම පාඨමාලාවත් එක නෙමෙයි හොඳම පාඨමාලාවත් එක නෙමෙයි. ඉතින් ඒ හින්දා ඒකත් විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන. ඊට පස්සේ සබ්ජෙක්ට් හා ඇසයින්මන්ට් රටාව කොහොමද කියලා තිබ්බා. මම හිතන්නේ මේ IMBS එක ගැන තමයි අහලා තියෙන්නේ. එතකොට ඇසයින්මන්ට් රටාව ගැන අහලා තියෙනවා කිව්වොත් විෂයන් ෆස්ට් සෙමස්ටර් දෙකකට තමයි ඔක ගැනීම වෙන්නේ. එතකොට පළවෙනි වතාවට විෂයන් පහකුත් ඊළඟ වතාව විෂයන් පහකුත් වශයෙන් සෙමස්ටර් දෙකට විෂයන් 10ක් උගන්වනවා. ඒකෙදි සබ්ජෙක්ට් පහටම ඇසයින්මන්ට් පහක් දෙනවා. මට මතකද 10ක්ද මන්ද හරියටම ඒක මීටර නෑ මට. අන්න ඒ විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ අහලා තිබ්බා පාඨමාලාවේ ගාස්තු අඩු වෙන්න හේතුව මොකද්ද, රජයේවට වඩා මේක පිළිගැනීමක් තියෙනවද නැද්ද කියලා. ඉතින් පාඨමාලාවේ ගාස්තු අඩු වෙන්න හේතුව තමයි මම හිතන විදිහට මෙයාලා වැඩි ප්‍රමාණයක් ළමයි බඳව ගන්න පුළුවන් විදිය තමයි ඒක. මොකද ගාණ අඩු කරලා ලොකු ළමයි ප්‍රමාණයක් එතකොට එනවා ගොඩක්. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල අපි ප්‍රයිවට් කැම්පස් වලට ගියත් මේකේ මේ ඩිප්ලෝමා එක ගැන හොයලා බලද්දි ගොඩක් සල්ලි වියදම් වෙනවා. ඉතින් එයාලා ළමයින්ගේ පැත්තිරුත් මම හිතනවා හිතන්න ඇති කියලා. මොකද නැත්නම් ස්කෝලර්ෂිප් එක කරා 15,000 to 16,000 මෙහෙම සයිකොලොජි ඩිප්ලෝමාවක් දෙන්නේ නැහැ කොහෙවත්. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා ඊටත් පස්සේ දැන් අර අපි ග්‍රැජුවේෂන් එක වෙලාවට දැන් ඒවටත් එක්කද මේ පේමන්ට් හැදෙන්නේ කියලා. නෑ නෑ, දැන් ග්‍රැජුවේෂන් එකට විතරම ඊට පස්සේ අපි පේමන්ට් ගෙවන්න ඕනේ. කියන්නේ ග්‍රැජුවේෂන් එක ලඟ වෙලා ලෝගුවට 3,500ක් ගෙව්වා මට මතක විදියට. ඊට පස්සේ ඔන්න ඔය විදියට අපි දැන් ෆොටෝස් වලට ඒගොල්ලෝ ෆොටෝස් එතනින්ම ගහලා දෙනවා. එතනින් 2,500ක් ගත්තා. අන්න ඔය විදියට පොඩි පොඩි ගණන් ටිකක් ඒ ග්‍රැජුවේෂන් එක වෙලාවට යනවා. ඉතින් ඔයාලට ඒ වෙලාවට රුපියල් 7,000 to 8,000ක්වත් අවම තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ පාඨමාලාව ගාස්තුව අඩු වෙන්න හේතුව අර මං කිව්ව එක තමයි. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මීට වඩා පිළිගන්නව කොහොමත් දැන් ලංකාවේ ඇතුළේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහතිකයක් අපි දැන් රස්සාවකට ගියත් ටග්ගල අම්මඩසිරි රජයේ එකක්නේ කියලා ටග්ගල අපිව ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේකෙත් මං කියන්න පිළිගැනීමක් නැහැ කියලා. නමුත් මේකත් රෙජිස්ටර්. ඉතින් මේකත් පිළිගන්නවා. හරි, ගොඩක් අය පිළිගන්නවා කියලා කියනවා. ඒ වගේම තමයි අලත් කියනවා. ඉතින් ඒ නිසා බයක් නැතුව මමත් කළා. හරි, ඊට පස්සේ අහලා තිබ්බා මේක ඩිප්ලෝමා එක කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්ද කියලා. ඉතින් මේ ඩිප්ලෝමා එක කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඇත්තටම වයස බාධාවක් නැහැ. මට එහා පැත්තේ ග්‍රැජුවේෂන් එක වෙලාවේ මේ හිටපු ආන්ටි අවුරුදු 60ක විතර කෙනෙක්. ඉතින් එයාත් මේ අරගෙන තිබ්බා. ඉතින් මේක වයස් පරතරයක් නැහැ. ඕනම වයස් සීමාවක කෙනෙක්ට කරන්න පුළුවන්. ගොඩාක් වැදගත්. ළමයි එක්ක ඉන්න කෙනෙක්ට ඊට වඩා වැදගත්. ඉතින් ටීචර්ස්ලා ගොඩාක් කරා අවුරුදු 50-60 ටීචර්ස්ලාට. ඉතින් පොඩි පොඩි ළමයින් ඉඳලා ඕනම වයසක කෙනෙක්, ඒ වගේම ඕනම රැකියාවක් කරන කෙනෙක් ගොඩක් අපේ ග්‍රැජුවේෂන් එකෙත් හිටියේ ගොඩක් වයසයි. මම තමයි මං හිතන අපි වයස පොඩිම අයට වගේ හිටියේ. ඉතින් ඒ නිසා කිසි බයක් වෙන දෙයක් නැහැ. මේක ඕනම වයස කෙනෙක්ට වැදගත්. දැන් සමහරලාට මටත් සමහර වෙලාවට ගොඩක් කේන්ති යනවා. එතකොට ඒ වගේ වෙලාවට අර මම හිතනවා මේක මේ දැන් මං ගෙනගත්තු දේවල් එක්ක සංසන්දනය කළා. ඇත්තටම මේ මටත් මානසික ලෙඩක් වෙන්නදි තියෙන්නේ. ඉතින් අපිට හිතනවා දැන් සමහරලාට කෙනෙක්ව පොඩි දෙයක් බලලා මෙයාම මනෝපදේශණයට ලක් කරොත් හොඳයි කියන එක අපිට වැටහෙනවා. මෙන්න මේ වගේ දෙයක් කරාම ඉතින් තව කෙනෙක් ගැන අපිට තරහක් ඇති වෙන්නේ නැහැ. සමහරලාට එයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ ළමයි එක්ක උනත් හැසිරෙනකොට කොහොමද, සමහර ළමයි ඉන්නවා කොයි වෙලෙත් බය වෙන ළමයි, ඊට පස්සේ කොයි වෙලෙත් තරහ ගන්න ළමයි. ඉතින් අන්න ඒ නිසා චයිල්ඩ් සයිකොලොජි කියන්නේ ළමා මානසිකත්වය වගේ දේවල් ළමා මනෝවිද්‍යාව ඉගෙන ගත්තට පස්සේ එතකොට ළමයිත් එක්ක අපිට ගැටෙන්න ලේසි. ළමයින්ගේ මානසිකත්වය දන්න නිසා සමහර ගුරුවරු ඉන්නවා කොයි වෙලෙත් තලාගත් ගමන් ළමයින්ටනේ. එතකොට අන්න ඒ වගේ ගුරුවරුන්ට මේ වගේ දෙයක් කරාම සමහරලාට ළමයින්ගේ තියෙන එක එක මනෝභාවයන් පිළිබඳව අපිට හොඳ දැනුමක් ලැබෙනවා. ඉතින් අපි රස්සාවක් කරන තැනකට ගියත් මම හිතනවා මේ වගේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනක හොඳයි කියලා. අපි ගෙදරක හිටියත් සමහරලාට අපිට ගෙදරත් එක එක පවුල් පසුබිමෙන් ප්‍රශ්න එන්න පුළුවන්. හස්බන්ඩ්ගෙන් ප්‍රශ්න, අම්මලාගෙන් පවුලේ අයගෙන් ප්‍රශ්න, අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ දෙයකට උනත් අපිට හොඳට මූණ දෙන්න පුළුවන් මේ වගේ දෙයක් කරලා තිබ්බොත්. මොකද අපි එයාලගේ මනෝභාවයන් උනත් මේ දේවල් තුනේ තේරුම් ගන්න හින්දා. හරි, ඊට පස්සේ තව අහලා තිබ්බා ඕපන් යුනිවර්සිටි එකේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඕපන් යුනිවර්සිටි එකේ නම් එච්චර හොයලා බැලුවේ නැහැ. ඒකේ HRM එක ගැන නම් හොයලා බැලුවා. ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි මම දන්න විදිහ නම් මෙන් සයිකොලොජි එක ඕපන් යුනිවර්සිටි එකේ තියෙනවද නැද්ද කියලා මට හරියට අයිඩියා එකක් නැහැ. ඊට පස්සේ මොකක්ද අහලා තිබ්බේ, ෆස්ට් ඉයර් එකේ ස්ටුඩන්ට්ලාට කරන්න පුළුවන්ද කියලා. අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. යුනිවර්සිටි යන ගමන් සමහර ළමයි ලෝ කරන ළමයිනුත් තියෙනවා, ඉන්ටරස් කරන ළමයින. ඊට අමතරව මේ ඊට වැඩිදුර අධ්‍යාපනය ලබන ළමයින්. ඉතින් මම දන්න තරමට මේ
මගේ යාළුවෙක් හිටියා. එයා වෙන කැම්පස් එකක ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රී එකක් කරන ගමන් IT ද කොහෙද ඩිග්‍රී එකක් කරන ගමන් තමයි අපේ කැම්පස් එක ඉගෙන ගත්තේ. ඉතින් ඒක බාධාවක් නැහැ. ඔයාලගේ මොලේ අනුව තමයි ගහන් තීරණය කරන්න පුළුවන් මේක මේ කරන්න පුළුවන්ද නැද්ද කියලා. ඉතින් ඔයාලා යුනිවර්සිටි එකට වැඩි බරක් දීලා එකක් කරගෙන යන ෂේප් එකේ. ඉතින් ලොකු වෙලාවක් යනවා වගේම ඔයාලට මොලේ වෙහෙසවන්න වෙන වැඩක්. නමුත් ඉතින් කරගත්තොත් ගොඩ. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි කැම්පස් යන අතරතුරේ මුකුත් කරගත්තේ නැහෙනි. ඉතින් ඒ හින්දා ඒවට මුදල් ප්‍රශ්න අරම ඒවා තිබ්බා. ඉතින් ඒ නිසා අපිට රසායනකට යන්න දැන් මේ ඉන්න ගමන් කරගන්න වෙලා. ඉතින් ඒකත් වාදයක්. මොකද ඉගෙන ගන්න කාලේ එක දිගට ඉගෙන ගත්තොත් අපිට එපා වෙන්නේ නැහැ. රසායන කරන ගමන් ඉගෙන ගන්න එක හරිම බෝරින් වැඩක්. ඒක තමයි කියන්න තියෙන. හරි. ඊට පස්සේ නෝට්ස් දානවාද කියලා අහලා තිබ්බා. ගොඩක් අය මගේ නෝට් ඉල්ලලා තිබ්බා. ඇත්තනම් මම පිටින් වෙන මුකුත්ම නෝට් අරගෙන පාඩම් කරේ නැහැ ළමයි. ඒ කියන්නේ පොත් අරගෙන තව ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන මුකුත්ම බැලුවේ නැහැ. එයාලා අර අපේ ප්‍රොෆයිල් එකේ දානවනේ ඔන්ලයින් ලෙසන්ස් කියලා ඒව ඩවුන්ලෝඩ් කරගත්ත PDF ටික බලාගත්තා. එදාට අදාළ ඔන්ලයින් එක්සෑම් එක කරා. එදාට අදාළ ඇසයින්මන්ට් එක කළා. එච්චරයි. ඉතින් අන්න ඒ විදිහට තමයි මම මගේ වැඩ ටික කරගත්තේ. ඊට පස්සේ මගෙන් අහලා තිබ්බා ඉංග්‍රීෂ් වලින් විතරද කරන්න පුළුවන් සිංහලෙන් කරන්න බැරිද කියලා. ඉතින් ඔයාලගේ මාධ්‍ය කිසිම ගැටලුවක් නැහැ සිංහලෙන් කරන ළමයින්ට සිංහලෙන් ලෙක්චර්ස් ටික වැටෙනවා. ඉංග්‍රීෂ් වලින් කරන ළමයින්ට ඉංග්‍රීෂ් වලින් ලෙක්චර්ස් වැටෙනවා. ඉතින් ඔන්න ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. ගොඩාක් අය මට පොදුවේ අහලා තිබ්බ ප්‍රශ්න මෙන්න මේ වගේ දේවල්. වයස සීමාව වයස සීමාවක් තියනවාද? ඊට පස්සේ මේවා රජයේ තියනවාද? අන්න ඒ වගේ දේවල්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. මොකද මම ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම හොඳට උත්තර දුන්නා. ඉතින් ඔයාලට තව මොන හරිම මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් පද මොන හරිම ගැටලු ඔයාලට තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් මම ඉක්මටි කිව්වේ මේක මේක සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා තියෙන හින්දා. ඉතින් ගොඩක් සමහර අය වීඩියෝ එක බලන්න ඇති වෙයි. තවත් අලුත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මට හිතෙනවා ආයෙත් අලුත් වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මේක කාට හරිම වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම තමයි මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ටාටා.